ඉතින් මට මේ මඩ ගහන්න දෙන්න පාවිච්චි කරන්න බෑ. පාර්ලිමේන්තුවේ මඩ ගහන්න දුන්නාට. මාධ්‍ය සාකච්ඡාවේ ඕන ප්‍රශ්න උත්තර දෙන්නම්. මේක මඩ ගහන්න දෙන්න පාවිච්චි කරන්න බෑ. මේක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය සාකච්ඡාව. ඒ නිසා ආරංචි මට දැන් කියන්න පුළුවන් එහෙනම් මේ පත්තරේ සම්පූර්ණ පිටුවක් නාමල් රාජපක්ෂ මහත්මයාට වෙන් කරේ මේක රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ඥාතියාගේ පත්‍රයේ එතන අපිට ඩීල් එකකට කියන්න පුළුවන්. ඒක මඩනේ. ඒක ආරංචිනේ එතකොට. එහෙම කියන්න පුළුවන්. නාමල් රාජපක්ෂ මහත්තයාට කවදාවත් සම්පූර්ණ පිටුවක් දුන්නේ නැහැනේ මේ පත්‍රයේ ඉතිහාසෙම. දැන් එකපාරට මේ වෙලාවේ දුන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීමේ ඩීල් එකට රනිල් වික්‍රමසිංහ මහත්තයා ගිලමට කියන්න පුළුවන්. ඒවා රියුමර්ස්. ඒ නිසා ආරංචි මට උත්තර දෙන්න බෑ. බලමු. දැන් ඊළඟ මාත් කියන්නේ මිනිස්සු කතාවක් තියෙනවා කවදාවත් නෑ මේ ලංකාදීපත්‍රයේ කාගේද ලංකාදීපත්‍රයේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ රුවන් මිනිස් තාත්තගේ එතකොට මිනිස්සු කතාවක් තියෙනවා මම පිළිගන්නේ මේ වගේ කතාවක් තියෙනවා ඉතිහාසයේ කවදාවත් නාම රාජපක්ෂ මහත්තයාට පිටුවක් දීලා නැහැ ලංකාදීපේ දැන් මේ වෙලාවේ පිටුවක් දෙනවා මොකද පක්ෂය කඩන්න කියලා මතයක් තියෙනවා ඉතින් මම ඒක පිළිගන්නා ඒ මතේ නාම රාජපක්ෂ මහත්තයා පක්ෂය කඩන්න කෙනෙක් නෙමෙයිනේ ඒක මතයක් හැබැයි එහෙම මත තියෙනවා. එහෙම මතවලට මේ පොත්සහකට උත්තර දෙන්න මට බෑ. හැබැයි මට කියන්න පුළුවන් තුන්වෙනි වර කියවීමේ අවසානයේදී ආණ්ඩුව හැටියට මේ කරපු වෙනස්කම් එක්ක ඡන්ද අඩු වෙන්න බෑ. දැන් මේ වෙනස්කම් කරේ විශේෂයෙන්ම විරුද්ධ පක්ෂයෙන් මතු කර කාරණායකනේ. එතකොට අඩු වෙන්න විදියක් නැහැ. මොකද නැත්තම් වෙනස්කම් වැඩක් නැහැ. වෙනස්කම් වැඩක් නැහැ. ඒ නිසා වෙනස්කම් කරලා තියෙන්නේ කොහොම නම් මේ ශීලයේ නිසා වැඩි වෙන්න ඕනේ. ඉතින් ඒ නිසා දලස්පන්තුමාට මට කියන්න තියෙන දලස්පන්තුමාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාර්ය සභාවේ මතය තමයි ඊළඟ මැතිවරණ පළාත් පාලන මැතිවරණයේදී අපි යන්නේ මීටත් වඩා පුළුල් වූ සන්ධානයකට. ඒ පුළුල් වූ සන්ධානය තුළ වෙන කිසිම කොන්දේසියක් නැහැ. එක කොන්දේසියයි තියෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවත ජාතිවාදී මඩගොහරුවට අරන් යන්න දෙන්නේ නැත. ඒ නිසා ජාතික සංහිඳියාව මත පදනම් වෙච්ච ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති එක්ක එකඟ වෙන්න පුළුවන් සියලුම අය එකතු කරගෙන යන්නේ. ජාතිවාදී ආගම්වාදී වපුරන පක්ෂ එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආයි සන්ධානයක් හදන්න බෑ. ඒ කොන්දේසි විතරයි තියෙන්නේ. එහෙම නැතුව දලසමතුමා කියන විදිහේ ඔය වගේ කොන්දේසියක් ශ්‍රී ලංකා මධ්‍යම කාර්ය සභාවේ තිබුණේ නැහැ. ඊළඟට දලසලහපර මන්තුමාත් නාමල් රාජපක්ෂ මන්තුමාගේ මේ ඉන්ටර්වයුව එකෙන් තියෙන්නේ ඇත්තටම ඒක උන්ට දොස් කියන්න බෑ. මොකද අපි හුරු පුරුදු වෙලා හිටියෙම පක්ෂයේ මධ්‍යම කාර්ය සභාවට පරිබාහිරව කෙනෙක් ගන්නා වූ තීන්දුව මත හිතන්න පටන්. මේ නාමල් රාජපක්ෂ මන්තුමා දුන්නු මේ සාකච්ඡාවේ කියනවා අපි 96ක් විපක්ෂයටපත් වුණා රටේ ඒකීයත්වය දේශීයත්වය අපේකම ඉන්න මිනිස්සු ඉතුරු වුණා ඉතුරු පිරිස ගියා. දැන් එතකොට එතුමාට අමතක වෙලා තියෙනවා මේ පක්ෂය මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පක්ෂයක්වත් නෙවෙයිද? මේක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාර්ය සභාව තීන්දුව කරනවා සමුදිවාදී ආණ්ඩුවට යන්න. එතකොට ඒ තීන්දුව ගන්න පක්ෂයේ මධ්‍යම කාර්ය සභාව. එතකොට ඒ දැන් එතුමා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පුතා නිසා හිතනවා මේ පක්ෂයේ අයිති මගේ තාත්තට. ඒ නිසා මට ඕන දෙයක් කියන්න පුළුවන්. එහෙම කියන්න බෑ එතුමාට. එතුමාට මම අනුකම්පා කරනවා එතුමාගේ වයසට. මේක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. දැන් එතුමා මේක කියනවා ඩීල් ගැන. දැන් දේශපාලනේ හැම පක්ෂයකම ඉතිහාසයේ ඩීල් දාලා තියෙනවා. හැබැයි සමහර ඩීල් වාසි. මහින්ද රාජපක්ෂ මහත්මයා ඩීල් දැම්මනේ 2005 උතුර නැගෙනහිර ඡන්ද වර්ජනය නොවෙන්න මහින්ද මහත්තයා පරාදයි. ඒක ඒ ඩීල් එක හොඳ ඩීල් එකක් නේ අපිට. රටට හොඳයි, පක්ෂයට හොඳයි. මහින්ද මහත්තයා දීන නැත්නම් අදත් ප්‍රභාකරන් ජීවිත ගතර ඉන්නවා. අද ත්‍රස්තවාදයේ තියෙනවා. මේ ත්‍රස්තවාදයේ පරාජය කිරීම සඳහා මහින්ද රාජපක්ෂ මහත්මයා එදාගත ඩීල් එක හොඳයි. එතුමා නායකයෝ වුණ නැත්නම් ත්‍රස්තවාදය පරද්දන්න වෙන්නේ නැහැ. ප්‍රභාකරන්ට වැරදුනා. ප්‍රභාකරන් මේ ඩීල් එක දාගන්නකොට එයාට කෝටාභය රාජපක්ෂ මහත්තයාගෙන් පෙනුනේ නැහැ. මිරුගේව තොරයිසන් එකේව. දැන් මේ ඩීල් එක හොඳයි නේ. සමහර ඩීල් දින හොඳේවා. දැන් මහින්ද රාජපක්ෂ මහත්මයා ජනාධිපති වෙනකොට අපිට කථානායක කෙනෙක් පත් කරගන්න බැරි ආණ්ඩුවක් නෙතිබුනේ. විජයමලකු බණ්ඩාර UNP කථානායක තරඟ දිනනවා ඩිමොක්‍රසියට පරාදයි. එතකොට මහින්ද මහත්මයා ඩීල් එකක් දාගෙන UNP න් 16ක් ගන්නවනේ.
මධ්‍යම කාචාව තීන්දුව නෙමෙයි. ඒක ඩීල් එකක් නේ. ඒකත් එක හොඳයිනේ. ඒ අර ආණ්ඩුවේ ශක්තිය වැඩි වෙනවානේ.